විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ ආබාධිත රණවිරුවෝ කියලා කියන්නේ කොහේ හරි පාතාල ලෝකෙ ගිහිල්ලා කකුල් කඩා ගත්තාය නෙවෙයි. වෙඩි තියාගෙන කකුල් කඩා ගත්තාය නෙවෙයි. එහෙම ගිහිල්ලා හොරකම් කරන්න ගිහිල්ලා පොල් කඩන්න ගිහිල්ලා කකුල අතපය අහිමි වෙච්ච අය නෙවෙයි. මේගොල්ලෝ සේරම යුද්ධයට ගිහිල්ලා ප්‍රභාකරන්ට එරෙහිව දැවැන්ත යුද්ධයක් කළා. එහිදී තමන්ගේ අතපය අහිමි වෙච්ච ආදරණීය රණවිරුවෝ ඉන්නේ. ඔවුන්ට දීපු මේ වැටුප සහ විස්රාම් වැටුප මැරෙනකන් දෙන්න ඕන කියන කාරණාව තමයි ඔවුන් ඉල්ලන්නේ. මෙච්චර කෝටි 6000 ලක්ෂ 6000 වාහන ගේන්න පුළුවන් නම් අගමැතිවරයාට, ලක්ෂ 3000ක වාහන ගේන්න පුළුවන් නම් සමහර අමාත්‍යවරුන්ට, ඇයි මේ අහිංසක රණවිරුවන්ගේ මේ වැටුපයි විස්රාම් වැටුපයි දිගට ගෙවාගෙන යන්න බැරි කියන කාරණාව පැහැදිලිව අපිට තේරුම් ගන්න බැරි දෙයක්. ඒක නිසා මේ ආණ්ඩුවට පැහැදිලිව කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ රණවිරුවන් වටා තිබෙන ඛේදවාචකයේ තේරුම් ගන්න ඕන. ඊයේ එක අම්මා කෙනෙක් හම්බ වුණා මේ රණවිරුවෙක්ගේ බිරිඳ. ඇය කියනවා මගේ කනට කොඳුරලා මාස 3ක් වෙනවා මහත්තයා නැති වෙලා, තාම ඊයේ තමයි හරියට වට්ටිකක් කෑවේ පිටකොටුවේදී. ඒ මිනිස්සයාට පඩිය හම්බ වෙලා නැහැ මේ රණවිරුවගේ මාස 3ක් තිස්සේ. ඒක නිසා තමන්ගේ දරුවොත් එක්ක එහෙම්මෙන් මඤ්ඤොක්ක අලබතල කාලා ජීවත් උනේ. හරියට බට්ටිකක් කෑවිය කියලා කිව්වා. තව එක රණවිරුවෙක්ගේ බිරින්දෑ දාලා ගිහිල්ලා තියෙනවා ජීවත් වෙන්න බැරි නිසා. ඉතින් ඒක නිසා මේවා ඛේදවාචක. මේ රණවිරුවන්ගේ පිටිපස්සේ තියෙන මේවා තේරුම් ගන්න ඕන මේ කියන අමාත්‍යවරුයි මේ කියන රජයයි. එහෙම නැත්තම් මේක කරන්න බෑ. හාමුදුරුවරු මැදිහත් වෙන්නේ හාමුදුරුවන්ට මේ දේශපාලනයක් කරන්න මොනවත් කරන්න නෙවෙයි. හාමුදුරුවරුන්ට මේ රණවිරුවෝ හා සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ රණවිරුවෝ යුද්ධෙට යැවීම පිණිස හාමුදුරුවරු දැවැන්ත ධෛර්යයක් දුන්නා. හාමුදුරුවරු බෝධි පූජා තිව්වා, දේශන පැවැත්තුවා, ගම්වල කොල්ලන්ට යන්න කියලා බලපෑම් කළා. අපේ කීමට ගොඩක් අය ගිහිලා තියෙන මේ යුද්ධ හමුදාවට. ඉතින් එහෙම මේ ත්‍රිවිධ හමුදාවට ගිය කොල්ලන්ට යම්කිසි අසාධාරණයක් වුණාට පස්සේ ඒකට අපි මැදිහත් විය යුතුමයි. ඒක නිසා තමයි අපි මේ මැදිහත් වෙන්නේ. ඒ වගේම තමයි අර මම දැක්ක එක කාටුන් එකක තියෙනවා, ටීච අහනවා පියදාසගෙන්, පියදාස පූසා මීයා දුටුවේ මොන කාලයටද අයිති වෙන්නේ කියලා, මීයාගේ අවසාන කාලයට කියලා. ඒක නිසා අපිට අහන්න තියෙන මංගල ආබායත රණවිරුවන් දුටුවේ නැත ස්වාමීනි කිව්වොත් තුන්ගේ අවසාන කාලය තමයි මේක. ඒක නිසා අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ ආණ්ඩුවට අපි බලපෑම් කළා කියනවා. මේක මේ ආදරණීය රණවිරුවන්ගේ මේ වැටුප වහම දීපල්ලා, වැටුපයි විස්රාම් වැටුපයි මේ දෙන එක හරියට දීපල්ලා, විකාර කරන්න එපා. බොරුවට නීති හදාගෙන බොරුවට උසාවි ගාන ගිහිල්ලා කරුණු කියලා ඒවට තහනම් නියෝග ගෙනල්ලා රෑ දෙකට යක්කු ගස් යන වෙලාවේ ඇවිල්ලා පන්සලේ මේ හොරෙන් පැනලේ වෙලා පන්සලේ දොරේ කොල කෑලි අලෝල යනවට වඩා ලේසි මහත්තුරුනි, උඹලා මේ චක්‍රලේඛනේ ගහලා ඉක්මනට දුන්නනම් මේ මහත්තුරු ඔය කියන තැන්වල වාඩි වෙලා ඉන්නෙත් නැහැ, ප්‍රශ්නිකුත් නැහැ, අපි පාරේ ඇවිදින්නෙත් නැහැ. අපිත් පාඩුවේ තියෙන දෙයක් කාලා පන්සල වළඳලා පන්සලට වෙලා ඉන්නවා. ඒක නිසා මේ ප්‍රශ්නේ තේරුම් ගරගෙන වැඩ කරන්න කියලා අපි ආණ්ඩුවට පැහැදිලි කරනවා.